සදහම් අසනු කමැත්තිෙන් මේ පෙහිදීත් බෞද්ධ යා රූපවාහිනිි නාලිකාව සමගින් එකතු වන සවපින්ව ඔොබෙේ හිත ස්ුව පිණස. බෞදධ හා රූපවාහිනිය මේ පෙහිදී විකාශය කරන දායකත්ව ධර්මාන ශාසනාව මෙලෙස ආරම්මකිරීම සවදානබන්නේ පරම පූජනීය බෝධී සත්වකුණු බේත है. පන තොරේ අරියදම්ම නාහිමි අනුස්මරණ මැතරේ පරිශරයේසිට. පෙන්මත්තිී මෙයුතුම් මූදේශනා වෙනුවෙන් සේතු කලා වූ ආරාතනාව පිළිගෙන ධර්ම සභාවට වැඩමකොට වතාල පින්වත් දේශකයනෝ, පූච්චපාත කෝරලයාකම සරණතිස්ස වින්වත්වාමෙන් වහන්සේ අපි හැමතනාම සියල්ලන්ට ප්‍රථමයෙන් දොහොත් මොතුනත් ැඳ සාතුනතින් පිළිගනිමෝ. සාතුූ සාතුූසාතුූ පින්වත්නේ හද මෙයුතුම් මෝදේශනා පිෙනු පෙන් තමන්ගේ සදැහැති දායකත් වෙලා බාදෙන්නේ කොළඹ පහපතිං්චිෙන් භර්බින් සහ මංගලා සමරකෝණ යන සදැහැති පෙන්වත් පිරිස. මන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවෙන කාලු අයං බදන්තා දම්මස්හවෙන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවීසාරජ්්‍ය විසාරයදස්ස සබ්බ සත්තුතු තෙමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ බගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස. දස බල දරස්ස චතුවේසාරජජ්‍යවිසාරදස්ස සබබ සතුුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානෙචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ ධම්මසාමිස. තතාගතස් සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර් මශිරාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව, අදත් මෙසියරු දෙනාම සූදානන් වෙන්නේ. මෙ උතුම් ධර්ම දේශනා මාලාවේ තව. එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පන්නතුනි අපි පහුගිය දවස් වල මෙ දේශනා මාලාව තුළින් සාකච්ඡා කළා කෝටි ලක්සයක් සක්වලේ ආග්ඥා චක්‍රයේ පතුරුවා දේශනා කොට වදාල අති උතුම් වූ රතන සූත්‍ර දේශනාව පිළිබඳව. අපි මේදිනවල තවම සාකච්ඡා කරමෙන් ඉන්නේ උතුම් දේශනාවේ හයවෙනි ගාතාරතනය සම්බන්ධයෙන්. ඒ හයිවෙනි ගාතාරතනෙන් විශේෂයෙන් මහා සංගරත්නය පැහැදිලි කරමින් දක්කින්නේය ගුණය විස්තර කරනවා අපි හයිවෙනි ගාතාරතනයේ මූලික කරගන එක ධර්මදේශනාවක් සිද්ධ කරන්න යෙදනාා. ඒ රතන සූත්‍ර දේශනාව ඇසිුරු කරගන සිදුකරපු තිස් පස්වෙනි ධර්මදේශනාව. පින්නතුන්ගේ දායිකත්වෙන් අද සිදු කරන්න බලාපොරොත්ති වෙන්නේ රතන සූත්‍ර දේශනාවේ තිස් හයවෙනි ධර්ම දේශනාව ඒ පුග්ගලා අට්ට සතම් පසත් හා චත්තාරි ඒතානි යුගානි හොන්තිී. එදවට මේ ආර්යමහා සංඝරත්නය අට්ට සතන් පසත්තා ලකිහම අට දෙනයි එකන්නේ සෝවාන් වහන්සේලා මාර්ගවසයෙන් හතරයි පලවසයෙන් හතරයි අට නමයි. එදරම අට්ට සතන් කියන වචනය එකට එකතු කරහම එතුර වන දෙකක් නෙමෙයි අට්ට සතන් එහෙම එකට එකතු කරල සඳහන් කර හම අට නමක් ගැන නෙමෙයි කතා කරන එක සයාටක් ගැන. එතට කොහොමද මේ අට නම එකසිය අටක් වෙන්නේ කියන කාරණාව, අපි මුල් දේශනාවෙන් යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. විනිසා මේ මනාව අවබෝධ කරගණ්ඩනම් තිස් පස්සෙන දේශනාවත් ශ්‍රවණය කරඩ වෙනවා. නවත් අපි නැවත පහුගිය සාරාන්සේ ටිකක් සිහිපත් කරමෙන් ඉදිරිීට කරුණු සාකච්ඡා කරමු. එතකොට මේ. එකසිය අටක් වෙන්නේ කොහොමද කියන කාරණාව සඳහන් කරනකොට විශේෂයෙන් කරුණුකාරණා පැහැදිලි කරනව අටකතාවල් වල සෝවාන් වහන්සේලා තුන් නමක්කින්නවා එතන් මේ සෝවාන් ප්‍රබේද තුනක් ගැන කතා කරනවා ඒB.G. කෝලංකෝල සත්තුකත්ත පරම කියලා. කෞුද මේ ඒකබ.Gී කියල කියන්නේ මේ ජීවිතයෙන් සෝවාන් වෙලා. දෙවනියාත්මය අනිවාරයෙන් රහත්වෙන වනං. මේ ජීවිතෙන් සෝවන් වෙ ඊළඟාත්මය අනිවාරයෙන් රහත්වෙන වනං උන්වහන්සේ හඳුන්වන්නේ ඒකබGී කියලා. මොකද තව එකවතාවයි පැළවෙලා තියන්නේ. රායි පැළවෙන්නේ නෑ. නිසා ඒ බජී. ආය උපතක් නෑ. එතට මේ ජීවිතෙන් සෝවන් වෙලා, දෙවනිාත්මෙන් අර්හත්වය ලබන් නැතුව. හයිවෙනි ආත්මය දක්වාම ඉදිරියට ගිහිල්ලා හයිවිනිාත්මෙන් නං රහත් වෙන්නේ. දෙමනතන් තුංගෙනාත්මෙන් හතරවිනි්‍යාත්මෙන්, පස්වනිියාත්මෙන් හයිවිනිාත්මෙන් මෙ කුමනහරි එකක සෝවාන් වෙනවනං. උන්වහන්සේ හඳුන්වන්නේ කෝලංකෝල කියලා. මේ ජීවිතෙන් සෝවාන් වෙලා ොත් සෝවන් වහන්සේ ාත්ම හතකට එහා නෑන නතේ භවන් අට්ටමං ආදියන්ති යටවෙනි භවයක් නං නෑ එදොට හත්තනි ආත්මෙන් සියල්ල ඉවරවෙනවනි එදට හත්තනි ආත්මේ නං රහත්වෙන්නේ අත්වෙනි භවේ නං රහත්වෙෙන්නේ උන්වහන්සේ හඳුන්වන්නේ සත්තු කත්ත පරම කියලා එදොට ඒක බජී කියලා ඉන්නවා කෝලංකෝල කියල ඉන්නවා සත්තු කත්ත පරම කියල ඉන්නවා. එතොට හත්වෙෙන ආත්මේ අරහත්තය සඳහා කිසිම උත්සාහයක් ගත්තේ නැතත්. එමන මේ ජීවිතයෙන් සෝවාගුණට පස්සේ. ඊළඟ ආත්ම හයම කිසිම වීර්යක් නොගැන හිටියත් උන්වහන්සේ උපදින හැම ආත්මයකම සෝවාන්මන ආයමුල ඉඳලයන් නැනැහැනේ. එතකොට අවසාන ආත්ම භාවේ, ඒත් කිසිම වීර්යක් නොකර ඉන්නකොට අපි කියමු නිදිපැදුරේ ඉන්නකොට කවුරුහරය වෙලා කඩුවෙන් කපල දැම්වා දෙකට කැප්පුවා. ඒත් ජීවිතය අවසාන වෙන්නේ රහත් වෙලා කෙළ කියනවා. එමට හදිස අකුණක් පුරලා කෑලිවලට කුඩු වෙලා ගියා නැත වර්තමාන වගේ බෝම්බයක් පුරලා ගිය ඒත් උන්වහසගේ ජීවිතය ඉවර වෙන්නේ රහත් වෙලාමයි ගො අය අටවෙනි භවයක් අටවෙනි භවයක් නෑ මේ කරණාවෙන් අපිට පැහැදිලි කරනවා ඒ අතයුතුම් සෝවාන් තත්ත්ේයට පත් වනා කියලක කියන්නේ එතනින් එහාට ආත්ම හතක් ඉඳදහරි මේ සංසාරයෙන් ඉවරම වෙනවා කියන කාරණාව. එති එතකොට එතනපි සෝවාන් වහන්සේ ප්‍රබේදත්තුනක් ගැන කතා කළ. ඊනකට අනාගාමීන් වහන්සේලා කාමලෝකයේ රූපලෝකයේ අරූපලෝකයේ. මේ ඕනම ලෝකයේ අනාගාමිවෙඩ පුළුවන් එත එතන තුන්නමක්කින්නවා කාම ලෝකයේ අනාගාමි ච්චායි රූපලෝකය අරාගාමි වෙච්චයි අරූපලෝකය අනාගාමි වෙච්චායි. සෝවාන් වහන්සේ ප්‍රබේද තුනයි අනාගාමීින් වහස ප්‍රබේහෙද තුනයි එතකොට ඊනකට සඳහන් කරනවා උන්වහන්සේලා අර්හත්වය කරා යන ක්‍රම හතරක්තියෙනවා කියලා. එ දැන් තුන්න්නමයි තුන්නවයි හයනමයි. එතකොට අරහත්ව කරා යන ක්‍රම හතර කියල කියන්නේ සුකා පටිපදා කිප්හා බිඥ්ඥා සු පටිපදා දන්දාබිග්ඥා කියල කාරණා දෙකත් තියෙනවා. සැප සහිත ප්‍රතිපදාවේ ඉතාම ඉක්මනින් අර්හත්තේ කරා යනවා සැප සහිත ප්‍රතිපදාවෙන් කියල කියන්නේ ප්‍රතිපදාව දුකනෑ පැවිදි වෙලා කර්මස්ථානාරගෙන වනාන්තරගත වෙලා නැත්තං වෙන කුටියකට වෙලා අවුරුදු ගනන් මහන්සිවෙවී, පැයගනං වාඩි වෙලා භාවනා කර කර, එහෙම අර්හත්තේ කරා යන්නෙ නෑ. ඒ උතුම් ආර්ය පලය ඉතාම ඉක්මනින් සැප සහිතවම ලබනවා. ැ අපේ ශසනයේ සැප සහිතවම. රහත්වේ බාගත්ත උතුමන් වහන්සේ හටියට ප්‍රථමයෙන් කතා කරන්නේ මුලින්ම සඳහන් කරන්නේ ධාරු චීරය මහරහතන් වහන්සේ. මහපාරණ ස්වාමීණි මට ටිකක් ඇති මට ගොඩක් දේශනා කරන්න ඕනේ නැහැ. එ භාගිතුන් වහසේ ඉතාම කෙටි දේශනාවයි කරන්නේ එ එකම රහත්වේවා. ඇතට තැනක වාඩියලා භාවනා කලෙත් නෑ එමකවත් නැහැනේ එකතම සැප සහිත ප්‍රතිපදාවේ ඉතාම කෙටිකාලයකින්. සැප සහිත ප්‍රතිපදාවේ දන්දා භිග්ඥා කලකන්නේ දීර්ඝ කාලයක් ගත කරනවා. ප්‍රතිපදාව සැපයි ්‍රහත්ෙන්ට කල්ලයනවා. හොඳම උදාහරණයේ සුද්දෝදන හාහරජුරු. වරක් භාගිතුන් වහන්සේගෙන් දේශනාවක්ක අහලසෝ අගුණ ඊට පසේ කාලයක් ගිහිල දේශනාවක් අහල සකදාගාමී වුණ. ඒ කාලයයක් ගහිල දශනාවක් අහනකොට අනාගාමි වුණ මරණසන්න කාලයේ ධර්ම දේශනා වහනකොට අර්හත්තය ලබා ගත්තා. කල් ගත වුණ නම දුක්කින් දෙනය එදකට සුකාපටිපදා කියල ක්‍රම දෙකක් තියෙනවා. ඒවගේම දුක්කා පටිපදවෙත් ක්‍රම දෙකක් තියෙනවා එතට ක්‍රම හතරයින එතුකොට අතන හය නමයි කාම රූපාරූපලෝකවල සකදාගාමි භාවයට පත්ච්ච තුන්නමයි, ඒ B.ජ. කෝලංකෝල සත්තුක්කත්ත පරම කියල තුන්න්නනමයි, හය නමයි ඒ හය නම මේ ක්‍රම හතරින් ගුණවෙච්ච හම විසි හතර නමයි. හයවර කතර විසිහතරයි. ඊට පස්සේ සඳහන් කරනවා, ඊළඟට අනාගාමින් වහසේලා විසි හතර දෙනි කින්නවා. කෝම දනාගාමින් වහසලා විසි හතරයි කියල සඳහන් කරන්නේ. අපි මේ කතාකරපු ලෝක කාම, රූප, අරූප මේ ඕනම ලෝකක අනාගාමීවෙඩ පුළුවන්. එතකොට අනාගාමීන් වහන්සේලා අනාගාමිත්වයෙන් මරණයටට පත්වන් හම ඊළඟට කෙලින්ම උපදින්නේ සුද්දාවාස ලෝකවල. සුද්ධවාස ලෝක පහක්තියනවා. අවිහ අතප්ප, සුදස්ස, සුදස්සි අ නිට්ටක කියලා. එතවට මේ සුද්ධවාසවල උපදින මේ අනාගාමින් වහන්සේගේ ප්‍රබේධ ටිකක් සඳහන් කරනෝ මේ විදිහෙට. අන්තරා පරිනිබ්බායි අන්තරා පරිනිබ්බායි කියල කියන්නේ මේ ලෝක ලෝක තුනේ මනාගාමී වෙන්ඩ පුළහන් කියලකීවනි අනාගාමී භාවය තුළ ඉඳලා. මරණයට පත්වෙලා සුද්ධවාස ලෝකය ඉපදිච්චහම. සමහරය උපදින්නේ අන්තරා පරිනිබ්බායි කියන ක්‍රමයෙන්. අන්තරා පරිනිබ්බායි කියන්නේ යම් බඹලෝවක ඉපදුනහම ඒක තියෙන ආයුකාලයේ ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුකාලයක් තියෙනවානේ. ඇැම තැන අවිහලෝකය ගැන සඳහන් කළොත්. අවිහලෝකයේ ආයුකාලයේ මහාකල්බ දාහයි කියල සඳහන් කරන්නේ. විහලෝකයේ ආවශෂ මහාකල්ප දාහක් එතකොට මහාකල්ප දාහෙෙන් මහාකල්ප පන්සීයකට වඩා අවිහයේ ඉඳලා අරහත්තය ලබ මහාකල්ප පන්සීයකට අඩුවෙන් මහාකල්ප පන්සීයකදි හරි ඊට අඩුවෙන් හරි අරහත්වය ලබනවනං ඒ තමයි අන්තරා පරිනි්බායි මුළු ආයුකල්පය කාලේ මහාකල්ප දාහයි එ ාගයක්වෙච්චහ පන්සීයයින්නේ. එතකොට එක්කෝ මහාකල්ප පන්සීයක දිර හත්වෙනවා. එහෙමනැත්තන් පන්සීයට අඩුුවෙන් රහත්වෙනවා. මුළුවායු කලී ඉන්නවා. උන්වහසිර තමයිකෙන් අන්තරා පරිනිිබ්බායි. ඉදි එතෝට එක් කෙනෙක් නෙමේ ඒ ලෝකය උපදින ඕන තරම් ඉන්න අෛතකොට ඒ සියලු දෙනාම් ග්‍ය අන්තරා පරිනිිබ්බයි. ඉළඟට උපහච්ච පරිනිිබ්බායි කියල කියන්නේ. මේ සුද්ධවාස පහේම ඉපදෙන්ට පුළුහන් මේ සුද්ධවාස පහින් කෝක ඉපදෙටත් පුළුහන් නමුත් සඳහන් කරනවා ඒ ලෝකෝල තියෙන ආයුකාලයෙන් බාගකට වඩා ජීවත් වෙලා. ඒ ලෝකකි තියෙන අයුකාලයෙන් භාගිකට වැඩිය ජීවත් වෙලා රහත් බව ලබනවා. මේකතම වෙනස අන්තරා පරි නිබ්ායි භාගිකට අඩුවෙන් හෝ බාගයත් තුළ ට උපහච්ච පරණි බයි වෙනකොට භාගකට වඩා ජීවත් වෙලා අරහත්වය ලබනෝ. ඊීලඟට සසංකාර පරිණි්බයි තුන් එනි ක්‍රමය ඒ කියන්නේ අනාගාමින් වහන්සේලා මේ ලෝක පහේම උපදට පුළුවන් එතර සඳහන් කරනවා මේ බ්‍රහ්මලෝ ීපදිලා සුද්ධවාස ඉපදිලා පහසුවෙන් රහත්වෙෙනෑ. බලවත් සේ උත්සාහ කරන්නඩුවනෑ. බලවත්සේ වීර්ය වඩන්ඩුවනෑ. එහෙම උත්සාහ කරමින් වීර්ය කරමින් වෙහෙසිලා මහන්ස් වෙලා අරහත්වය ලබනෝ. අනි අරහත්වය ලබාපු උතුමන් වහන්සේලා ගැන වෙහෙසුනා කියල කතා කළේ නැහැන. මෙත සංකාර පරිණිබ්බායි කියල කියන්නේ බොහොම උත්සාහ කරනවා. බොහෝම වීර්ය වඩනවා වෙහෙසෙනවා. සසරරිින් එතරවීම සඳහා. කාංගිහෙම වීර්ය වඩල වෙහෙසිලා වෙහෙසිලා උත්සාහ කරල කරලා අරහත්තය ලබනවා. ඒත් සසංකාර පරිනිබ්බායි. අසංකාර පරිනිබ්බායි කියලක කියන්නේ මේ අනාගාමීින් වහන්සේලත් මේ ලෝක පහේම උපදින්ට පුළුවන් නමුත් අරහත්තේ සඳහා ලොකු උත්සාහයක් ගන්නෙ නෑ. ඉතාම අඩු කාලයකින් රහත් බව ලබනවා. ෙට් ඒ ලක ඉදිලා ඉතාම කෙටි කාලයකෙන් රහත් බව ලබනෝ එළට උද්දං සෝත අකනිට්ට ගාමී අවසාන කෙනා දෙැඟ අපි ප්‍රබේද හතරක් කතා කළා අන්තරා පරිනිබ්බායි පහච්ච පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි අවසාන වසින් උද්දං සෝක්ත අකනිිට්ට ගාමී එත උද්දං සෝත අකනිට්ට ගාමී කියල කියන්නේ මේ අනාගාමින් වහන්සේලා පහළම සුද්ධවාසලෝක ඉපදිලා අපි කතාකරපු අනාගාමීින් වහන්සේලා පහළම සුද්ධාවාසලෝකෙ ඉපදිලා මුළු ආයුකාලයම ගෙවලා මේ උද්දන් සෝතාක නිට්ඨ ගාමී කියෙන තැනට එන අනාගාමින් වහන්සේලා පල්ලහැමනතං අවිහේ ඉප දෙෙනවා අවිහේ ඉපදිලා අවිහේ මුළු ආයු කාලයම අවිහේ ගත කරනවා. අවිහෙෙන් චුතවෙලා අතප්පයේ උපදිනවා. අතප්පයේ මුළුවායු කාලයේම ගත කරනවා. අතප්පයේ මුළුවායු කාලයම ගත කරලා සුදස්ස කියන බඹලෝටය නවා. සුදස්සයේ මුළුවායු කාලේම ගත කරනවා. විළඟට සුදස්ස කියන බඹලෝවී ඉපදිලා ත් මුලු අයුකාරීම ගත කරනවා අවිහ අතප්ප සුදස්ස සුදස්සේ කියන බ්‍රහ්මලෝක හතරම මුළු ආයුකාලයම ගත කරනවා. ඊට පස්සේ තමයි මේ අකනිට්ක කියන බබලෝට එන්නේ. පිළිවෙලින් බබලුවින් බබලෝට බබල බබලෝට අන්තිම තැනට එනවා. එතෙන්ට එනකොට මේ ආරයන් වහන්සේ ගතකරපු ආයුකායේය කොච්චර වෙනව ඇද. මහාකල්ප තිස් එෙක්දාහක්. උන් අහස යායු කල්ලේ මහාකල්ප තිස් එක්දාහ. හරි වටන තැනක් මේ. පිනතින මේ මහාකල්ප තිස් එක්දාහක් ගත කරලා අකනිට්ටක බඹතලට එනකං ආපු බ්‍රහ්ම රාජයෝ දාස් ගනන් ලක්ස ගනන් ඉන්නවා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ආරක්ෂා කරට අපිට වඩා අති ප්‍රබල ආර්යන් වහන්සේල කොයි තරම් ඉන්නවද කියන කතාවමේ කියන්න. තටම මේ ශාසනය ආරක්ෂා කරන්න අපිට වෙහෙසෙන්ට දෙයක් නෑ. උවහසල කොහොමත් මේ ශාසනයේ භාගිතුන් වහන්සේගේ යාගඥාව තියෙනකල් රකිනවා. අපිට දෙන්නේ මෙද මේ කාලි පැතිර ෑ නොෙක් මි්‍ය දෘ්ි තියෙනව. ඒ මිත්‍යයාදෘෂ්ටිවලින් අපිව ගැලවිලා අපේ ඥාතීන් ගලවගන කෝහහරි මේ ශාසනෙන් එතරයන්ඩ උත්සාහ කරන එක අපිටි කර්ඩදන් එතු විශාසනය රකිනෝ කියල ගහමරාගන්නඩ ඇන කොටාග්ඩ දෙයක් ඇත්තර විතුරු වෙලා ඉතුරවෙ ලන ශසනය රකිින් ආර්යෙන් වහසලින්නවා අපි කළ ුතු යම් මෙහෙවරක් තියෙනවා ඒක නෑ කියලා නෙමෙයි මේ කියන්නේ ශාසනය පවතින වෙලාවේ පොළහන් තරන්ම් ඉක්මනට මෙ සසර කෙටිකර ගන්ඩ වීරය වඩන්න ඉතින්නේ. අනිත්කාරණාව තමයි අකුසල් වැඩිවෙනකොට මිනිස්සුන්ට නිර්මල දහම තේරෙන් නැතු වයෙනවනි. ඒක නිසා තම තමන් ඉගෙන ගත්ත බටහිර විද්‍යාවල්ලවට අනුව මේ ධර්මයට විද්‍යාව ගලපලා විද්‍යාවට ගැලපෙන් ඇත්තං ධර්මය හරින පිරිසක් තමයි වර්තමානය වැඩි පුරමයින්නේ. හඟ ඉගනගත්ත සමහර ප්‍රජාල. ඒ නිසා පස්සෙ කාලේ මතුවිච්ච විධාකාර මතිමතාන්තර දුර්මත මිත්‍යාදෘෂ්ටි ඔස්සේ එගලු බොහෝම කැමැත්තෙන් ගමන් කරනවා. ඔ මේ බොහොම ලේසියෙන් මෙ ගමනයන්න නිකල්පනාව. ලේසිම පාර තමයි භාගිතුන් හස පෙන්න ලතින්නේ. ඇස මේ මහාකල් පාසංක්‍යහතරයි ලක්‍ෂයකක් පාරමිතා පිරිවේ අපිට වදන්න ැලිමේෙන්නේ. අපි පහසුවෙන් මේ සංසාරයෙන් එතර කරඩෙනෙ. කෙටිම පාරතමයි යොතරි පිටකේ පෙන්න ලතින්නේ. ඊට වඩා තවත් ප්‍රමාණයක් කෙටි කරන්න පුළුවහඬන සමහර යිකින දන් දෙෙන්ඩිපා, බනාහණ්ඩෙපා සිල් ඕනෙ නෑ භාවනා කරහම විතරක් ඇති. එති එහෙමනම් ාගතුන් වහස යොටික කලින් කියනවනි මං මේටික කීවේ අපි ආරක්ෂා වෙලා, අර මෙන්න මේ දුර්ුමත කරා ඇදිල යනි ඥාති පිරිස රැකගෙන මේක වහාම මිදෙන්න්න කටයුතු කරන්න තම අපිට තියෙන්නේ මේ කාරණාවෙන් අපිට තේරෙන්නේ මේ ශාසනයේ රකිින්ඩ ආරයෙන්න් වහසල කොච්චරීන් අද කියලා භාගිතුන් වහස සාසනය බාරදුන් උතුමන් ව අහසෙල තින්නවා ඉති ඒක නිසා අපි උනන්දු වෙන්ඩෝනේ වහා 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 මිදින්ට. ංකයි නිතරකි මේ මතක් කරන්නේ අපිට ලැබිලතින්නේ මී පැනිිවාගේ දහමක්. හැබේ මිත්‍යාවේ කඩතුරාවෙන් මූුණ වහල නිසා අපිට අමාව වලදන්න විදිහක් නෑ. එන මේ මිත්‍යාදෘෂ්ටිය නමති කඩතුරා වයින් කරලා මේ දහමෙන් වම ප්‍රයෝජන ගන්ඩ තමයි වේරය කරඩෝන. ඒ පුද්ගලට තමයි යානවන්තයක් කිය කියන්නේ හා ධර්මපාල ජාතිකගේ හැරි අපූරු රණාවක් ධර්මපාලතුමා සඳහන් කරනවා දිසාපාමු කාචාරිවරයට එතන සඳහන් කරනවා ආචාර්තුමනී අපි සත්පුරුෂයන්ගෙන්ද බනාහමු අසත්පුරුෂයන්ගෙන්ද බනාහමු අපි දෙගොල්ලකින්ම බනාහනෝ අසත්පුරුෂයි කියල දන්නවානම් බනහන්න අහගෙන යනකොට තමයි තේරන්නේ අසත්පුරුෂයි කියලා. ඒ අහගෙන යනකොට තේරනවා කියලා කෙන්නේ භාගිතුන් වහසගේ ධර්මකාරණාව වනම මේ කියන්නේ. තකට යත් පුරුෂයි කියර කියන්නේ. නමුත් අපි කේන්ති ගන්න නෑ. ඒමගේ දේශනාව ඇහුව කියලා අපි කේන්ති ගන්න නෑ පිළිගත යුත්ත පිළිගන්නවා බැහැ කළ යුත්ත බැහැර කරනවා නසත්පුරුෂයා වැැහර කරනවා. සත්පුරුෂයාගේදා මහනෝ. හැවයි වැරදි දහමක් වැරදි කාරණාවක් කිව්ව කියලාප ොහුත් එක වෛයිරබඳන්නේ යන්න නෑ මොක දේ ෛරේ පාඩුවෙන් යහුට නෙමේ මට. ඒ දේශයේ පාඩුවෙන් යහට නෙේ? මට ඇැබැඉතින් එහෙම වෙන්ඩ දහම දැනගෙන තියෙන්න්නත් එබෙයි. නැත්තන් දන්න ෑන මේ කියන්නේ හරිද වැරදිද කියලා එන්න දහම දැනගෙන තියෙන්න්නත්වෝන. නොදැනගත්තය එකගේ පාඩුව තේරෙන් නතකොට. කෙසේයතත් භාගිතුන් වහන්සේ දේශනා කළේ කවදාවත් පුද්ගලයකුට වෛර කරන්න එපා. දේශකරන්නෙපා. වැරදි ධර්ම කාරණ ාවක් තියෙනවානං ඒ ධර්ම කාරණාවට නිග්‍රහ කරනවා විසක් ඒ ධර්මකාරණාව ප්‍රචාරයකරපු පුද්ගලයට නිග්‍රහ කරන්නයන් දෙපා කියලා එතකොට වෛරැක් ඇතිවෙනවා එදට ගැටුමක් ඇතිවෙනවා මේ සංසාරය අපට ගැටෙන්න් දැනමේති ඕන ර ගැටු නමිච්චර කල් තවත් ගැටෙනව කියල කැනෙ තවත් ප්‍රමාදයි කියයනෙක් ඒ කාරණාවත් අපි ජීවිතය විශේෂයෙන් මතකතියාගත යුතු කරුණක් ට සඳහන් කළා මේ මහාකල්ප තිස්සෙක් දාහක් ආයු වලඳන මොරයන් වහන්සේ. අනාගාමීන් වහන්ස මේ අනාගාමාර්රයන් වහන්සේ පළමු දෙවන තුන් වන හතර වන ලෝකොල උපදිින්ට පුළුවන් එතකොට විසි නමයි තේරුනද විසිනම හැදිච්ච හැටි ලෝක පහක් තියනවා එතර මුල් බ්‍රහ්ම ෝක හතරේ උපදින හතර නමයි එ එකකට එත එතන හතර නමයි කියල කිය හම ඒක බම් ලෝක උපදින එක් කෙනයි කියන කතාව නෙමයි මේ කියන්නේ. එත ඒ හතර නම අර පහෙන් ගුණවෙච්ච හම විස්සයි පසරක් අතර විස්සයි. උද්දංසෝට අකනිිට්ට ගාමී කියෙන බ්‍රහ්මලෝකයේ උද්දං සෝත අකිනිට්ට ගාමී කියන කියෙන නෑ අදේ කාරණාව අවිහේ ඉපදුනා අතප්පට එනවා අතප්පයේ මුළුආයු කාලය ගෙවනවා සුදස්සයනවා එතකට සුදස්සේ කියන බ්‍රහ්මලෝක කාලය ගත කරලා දැ මේ කොහට දෙ යන්නේ උද්දං සෝත අකනිිට්ට ගාමී කිය බඹලෝ දක්වාන යන්නේ එතොට මේ සියලු දෙනම යන්නේ උද්දන් සෝත අකනිට්ට ගාමී කියන තැනට එකැනේ උද්දන් සෝත අකනිට්ට ගාමී කියන ආරයන් වහන්ස ගැනයි මේ කියන්නේ දට උද්දං සෝත කකනිට්ට ගාමී කියන තැනට ගියාට පස්සේ තවත් උද්දං සෝතකනිට්ට ගමී නෙමෙන්නේ. දැන් එතන්ට ඇවිල්ල ඉවරයින්නේ. කෙනෙක් වෛද්‍යවරයක් වඩ විවිධ විභාග පාස්කරගෙන පස්කරගන යන අෛද්‍යවරයෙක් වෙන්ඩ. දැන් වෛද්‍යවරයෙක් වඋනාට පස්සේ එයාට ආයෙත් වෛ්‍යවරයක් වඩ කරන්න දෙයක් නෑනෙ. ඒවාගේ උද්දං සෝත අකනිට්ට ගාමී කියන තැනට ආවට පස්සේ එතන තවත් උද්දන් සෝත කිනිට් ගාමී කෙනෙක් නෑනේ. එතක එතනන්නේ හතර දෙනයි. එතකොට පස්වරක් හතර විස්සයි මේ අවසාන බ්‍රහ්මලෝකේ හතර දෙනයි විසි අහතරයි. එතකොට අතනාපි කතාකිරුවා ඒB.ජ. ෝලංකෝල සත්තුක්කත්ත පරම කාමර අරූපලෝ කොලිඉන්න අනාගාමීන් වහන්සේලා තුන් නමයි, සෝ අන් වහන්සේලා තුන් න්නමයි හය නමයි ප්‍රතිපදා දෙක යටතේ. සුකා පටිපදා කිප් පාවිඥ්ඥා සුකාපටිපදා දන්දාා භිඥ්ඥා දුක්කා පටිපදා කියන කාරණාවත්යකම ප්‍රතිපදා හතරයට දේ එතන හයවරක් හතර විසි හතරයි ද මෙතන විසි හතරයි හතලිස් අටයි. අප හුකාරණවාහනකොට පැහැදිලි වේෙනවා. එතකොට මේ හතලිස් අටයි දැන් ඊළඟට අපි අරහත්වය කරා ගමන් කරන ක්‍රම දෙකක් තියෙනවා. එතමයි සුක්ක විපස්සක සහ සමතයානික රහත්වෙන ක්‍රම දෙකක් තියෙන එක සුක්ක විපස්සක. එක අපි සුෂ්ක විදර්ශක කියල කියනවා. සමතයානික ක්‍රමේට එන්ඩ නැතුව කෙලින්ම විදර්ශනාවෙන්ම රහත්වෙනවා. හැබැයි ඒ රහතන් වහන්සිට මහපොළවෙකිීමමිදෙන්න්නේ බිත්තියක් අතරින් ගමන් කරට මේ ආදි වශයෙන් කරුණුකාරණ තියෙනවාන මේ ඉර්ධි ප්‍රාතිහාරය. එක් කිසිම ඉර්ධි ප්‍රාතිහාරයක් නෑ. අංගලක්වත් උඩින් වඩින් නෑ. ඒ සුක්ක විපස්සක කියන මහරහතන් වහන්සේ. මහරහතන් වහස කිය කිය නෑ. සුක්ක විපස්සක රහතන් වහන්සේ. ඊළඟට ඉන්නවා සමතයානික සමතයත් වඩ දැ. සමතයේ වඩහමනේ ධ්‍යානාභිඥ්ඥා ලබන්නේ එතකොට සමතය වඩල ධ්‍යානාභිඥා ලබල විදර්ශනාවත් කරලා රහත් වෙනවා එතකොටම ඉෘරධ ප්‍රාතිහාරය දක්වන්න පුළ හංකම තියෙන්නේ එතවට ක්‍රම දෙකයි සමතයානික ක්‍රමයයි සුෂ්ක විදර්ශක ක්‍රමයයි එතවොට මේ ක්‍රම දෙකෙන් දෙකත් එකතු විවෙච්චාම අරහතලිස් අට පණහක් වෙනවා. ඊඟට පැහැදිලි කරනවා පනස් නමක් වෙච්ච මේ ආර්යන් වහන්සේලා. සුක්කවි පස්සක සහ සමතයානික වශයෙන් එකතු නහම පනස් දෙනයි ඒළඟට ඒ පනස් දෙනෙක් හැටියට බෙදුව මේ පලස්ත පුද්ගලයා ඊළඟට මාර්ගස්ත පුද්ගලයා කතර දෙනෙක්කින්න්නවා පලස්තයෝ හතරයි මාර්ගස්තයෝ හතරයි දෙකන්නේ. සෝවාන් පලේ න සෝවාන් මාර්ගයේ සකදාගාමි මාර්ගයේ අනාගාමි මාර්ගය රිහත් මාර්ගය කියල මාර්ග හතරයි. එත ඒ මාර්ග හතරම නයෙන්නේ සකදාගාමි මාර්ගයි අනාගාමි මාර්ගයයි මේ මාර්ග හතරයි පල හතරයි. ද ඉළඟට සෝවාන් පලේ සකදාගාමි පලේ අනාගාමි පලේ අරිහත් පලේ එතුකට මාර්ග හතරයි පළහතරයි. සඳහවා මේ මාර්ගස්ත පුද්ගලියෝ හතර දෙනෙකුත් තින්නවා ඒ මාර්ගස්ත පුදගලිය හතර දෙෙන එකතු චාමාර පණහා පනස් හතරක් වෙනවා. ඊළකට සඳහන් කරනවා ශ්‍රද්ධහාදූරය මත මගඵල ලබන උතුමන් වහන්සේලා මේ පනස් හතර දෙනාගෙන් සද්ධහා දූරයේ මත මඟඵල ලබන පනස් හතරක් ඉන්නවා ්‍රඥා දූරයේ මත මඟ පල ලබන පනස් සතරක් ඉන්නවා. එතුවට එකසිටයි. අං එහිම තමයි මේ කාරණාව මේ අට්ට සතන් කියන කාරණාව පැහැදිලි කල්ල තියන්නේ. ඉට මෙක ටිකක් සංකීර්ණයි නැවත නැවත අහල තමයි ඒ කාරණාව අපිට මනාව ධාරණය කරගන්ඩ වෙන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා. මේ සූත්‍ර ක්‍රමයෙන් සරලව ප්‍රවේදගත කිරීමක් තමයි මේ රතන සූත්‍රයට අනුව අට්ට කතාවේ මේ පෙන්න ලතින්නේ. රතන සූත්‍ර අට්ට කතාවේ රතන සූත්‍රරයේ සඳහන් කරන මේ අ්ට සතන් කියන කාරණාව තමයි මේ විස්තර කරන සූත්‍ර ක්‍රමයට අනුව. මේක තවත් සූත්‍රවලට අනුව තවත් ක්‍රමවලට අනුව ප්‍රවේදගත කරන්නට පුළුහන් කියලා මේ අට්ට කතාවේ මෙතන සඳහන් කරනවා. මේ කාරණාව දැනගත්ත කෙනෙක් තවත් සූත්‍රයකින් තවත් විස්තර කිරීමක් එක් අනුව සංසන්ධනය කරනකට වෙනසක් දකින්න පුළුවන්. ඒය නිසා මෙතන කියනම් රතන සූත්‍රයට අනුව අටට කතාව මේ විස්තර කිරීම කරලා තියන්නේ. මේ තව විස්තර කරන්න ක්‍රම තියෙනවා කියලා මෙතන පැහැදිිරම් පැහැදිි කරනවා මොකද නැත්තං අපි පැටලෙන නිසා. එ මේ තව විස්තර කරන්න කම තියනවා සූත්‍ර ක්‍රමයෙන් පැහදිලි කරලා තියෙන්න කියන කරණාව. විශේෂෙන් කියල තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ පුග්ගලා අට්ට සතන් මේ කියන කාරණාවයි ඒ පැහැදිලි කරලතින් ඒ පුග්ගලා අට්ට සතන් එතවට අට්ට සතම් පසත් හා කෙල කියන්නේ මොන කාරණාවද මේ එකසි අට දෙනාම දෙවි මිනිසුන්ගේ ප්‍රසංසා ලබනාය මේ එකසි අට දෙනාම ආර්යන් වහන්සේලා ඒනිසා දෙවි මිනිසුන්ගේ ප්‍රසංසා ලබනු අයක තමයි සතන් පසත්තා අට්ට සතන් මේකසි අටදනාම පසත්හා ප්‍රසංසා ලබනෝ. චත්තාරි ඒතානි යුගානි හොන්ති කොහොමද මේ පුද්ගලයෝ හතර දෙනෙක් වෙන්න කියලා මෙතන ආය විස්තර කරනවා. චත්තාරි ඒතානි යුගානි හොන්ති. එක විතර කරනා පිනතින අටට කතාාවත් ඒේ සබබේපි අට්ටංවා අට්ට සතංවාතී විත්තාර වසේන උද්දිිට්ඨ පුග්ගලා සංකේප වසේන සෝතාපත්ති මක් ගට්ටු පලට් හෝති ඒකං යුගන් එම තමයි පැහැදිලි කරලා තියෙන්. අපි එක විස්තර කරවුත් කොහොමද කියලා මේ සියල් සියලු දෙනාම සියල්ලෝම එකසිය අටයි කට කියවන එක පුද්සිියල්ලෝම එකසී අටයි කෙටියෙන් කියනවන සෝතාපත්ති මාර්ගයයි පලයයි කියලා එක පුද්ගලයයි. සෝතාපත්ති මාර්ගලාබිය සහ පලලාබිය. එක් කෙනෙක් න. බො මාර්ගල් මාර්ගය ලබාගත්ත කෙනා පලේ ලබනව කියන කාරණාව ඇයි පෙල්ලම් ගහනතරන් කාලයයි. නොත් එක හරි මේ ලෝකෙ සුයි ශේෂී අවස්ථාවක්. සඳහන් කරනවා යම් බීර්යවන්තයක් සෝවාන් මාර්ගය ලබලා. ඒ වෙනකොට මහාකල්පයේ විනාස වෙමින් නම් පවතින්නේ ඒ මාර්ගලාබයා පලලාබියෙක් වෙනතුරු මහාකල්ප විනාශසය නතරේනවා කියලා. ආයුෂ ඉවරයි සෝවාන් මාර්ගෙටනු ආයුෂ ඉවරයි නං ඒ මාර්ගලාබයා පලේ ලබනතුරු මරණය නවතිනව කෙල සඳහන් කරනවා. එඒ තරං ශ්‍රේෂ් අස්ථාවක් නමුත් මේක ඇහි පිල්ලං ගහන කාලය තුළ වෙන දෙයක්. ඉතාම ෂණයයි. එදටත් මෙතන සඳහන් කළේ සෝතාපත්ති මාර්ගයයි පලයයි කියල එක පුද්ගලයයි. සකදාගාමි මාර්ගයයි පලයයි, අනාගාමී මාර්ග්‍යයයි පලයයි අරිහත් මාර්ගයයි පලයයි කියලා මෙතන හතර දෙනෙක් ඉන්නවා. මාර්ගලාබයා සහ පලලාබයා එ දොර දෙන්නම එක් කෙනෙක්. ඒම හැතිතේයට තමයි හතරක් ගැන සඳහන් කරන්න. චත්තාාරි යුගානි හොන්ති චත්තාාරි ඒතාානි යුගානි හොන්තිකේ අප පිරතන් සූත්‍රේක කියන්නේ නමුත් මේ කට්ටකතාක විස්තරකන්තැන් ලියන්නේ චත්තාාරිී යුගානිි හොන්තී ඒ තමයි යුගල හතර යුගානික යුගලන යුගල හතර මොද මාර්ගලාබියා පලලාබිය ප්‍රථන සූත්‍රයේ මේ කොටස කියනකොට සඳහන් කරනවා මේ සෝවාන් වහන්සේලා මාර්ග පලවසයෙන් යුගල දෙකයි අනාගාමීින් වහන්සේලා මාර්ග පලවසයෙන් යුගල දෙකයි අනාගාමීන් වහන්සේලා මාර්ග පලවසිෙන් යුගල දෙකයි රහතන් වහන්සේලා මාර්ග පලවසයෙන් යුගල දෙයි අන්න එතකොට අටයි යුගල දෙක දෙක වෙච්ච හම එතන අටයි මේ අට දෙනා ප්‍රථන සූත්‍රයේ සධ්‍යායයිනා කරනුවට මතක් වෙන්ඩුවන කියලා. මේ ආරයෙන්න් වහන්සෙල ගැන කියනකොට මේ අට දෙනා මතක් වෙන්්ඩෝන චත්තාරි ඒතාන යුගා නිහොන්තී කියන ප්‍රකාශය අපි කියවග යනකොට මෙ අට මතක් වඩෝනය කියල කියන්නේ තේරුම මතක් කර කර සධ්්‍යහායනා කරනකොට එහෙම මතක් වෙනවා තේ දක්කිනෙයි යාති උන්වහන් සෙල සියලු දෙනාම දක්කිනේ යැයි ඇයි දක්කිනෙයි යැයි කියල කියන්නේ අපේ දානය පිළිගන්්ඩ තාම සුදුසුයි දක්කිනෙයැයි මේ මාර්ගපල්ලා බින් වහසර ගැන කතා කරන්න උන්වහන්සේලා දක්කි නෙයයි තමන් සතු සියලුම දේ වනත් බය නැතු අතහරින්න වටිනෝ සියලු දේ අතහරරින්න ගිහම අපිට බයයින්නේ ඊළඟට අපි ජීවත්වවෙන්නේ කොහොමද කියලා නමුත් සඳහන් කරනවා මේ ආර්යන් වහන්සේලා උදෙසා බය නැතු අත්හරන්න කියලා ආඩුවක් නං නෑ ඒ අත්හැරීම මුළු සංසාරයට බුද්දුම ල්ලාභයක් කියලා. ඒකයි මේ උන්වහන්සේලා දක්කි නෙයි යයි කියළ කියන්නේ. දක්කි නෙයිය කියන වචනය ඊට වඩා තව ගැඹුරින් ගොඩක් සාකච්ඡා කළ යුතු කරණාවක්. සඳහන් කරනවා උන්වහන්සේලා උදෙසා යමක් අතැරි හම නරකක් නං වෙන්නෙ නෑ කියලා. පින්නතුනී කාරණාව සඳහන් කරනවා මහාකල්ප ගණනාවක් භාගිතුන් වහසේ ආපහු බලලා මහාකල්ප ගණනාවත් ආපහු බල්ල මෙතන සඳහන් කරල තියනවා කවදත් දන්දීල දුප්පත් එච්ච කෙනෙක් නෑ කියලා. මහාකල්ප ගණනාවක් නති බුදු ඇසට පේන ප්‍රමාණය අපිට දේරෙන්නේ. එති ආපහු බල්ල දේශනා කරනවා එදා මෙදාතුර කවදාවත් දීල දුප්පත් එච්ච කෙනෙක් නෑ මේ ලෝක කියලා. මදරේ. උන්වහන්සේලා උදෙසා සියල්ල අතහරින්ට වටිනවා. කියල කියහම අපි කතා කලාන කෙනෙකුට බයහිතෙන්ට පුළුවහන් සියල්ල අතහරරි හම මං ජීවත්ය එන්නේෙක හොමද කියලා. දොර මෙතන කියනවා ඒ අත්හැරිය කියල පාඩුනෑ කියලා පාඩුවක් වෙන්න අත්හැරිය කියලා. ං ඒ නිසා යම් කිසි කෙනෙක් දන්දෙනව නම් ඒ කාන්තයෙන්ම මේ ආර්යන් වහන්සේලා උදෙසා විශ්වාස කරලා දන් දෙන්න වටින නිසයි. දක්කිනේ යයි කෙල කියන්නේ. මොකද මේ අත්හැරීම මට ලැබෙන්නේ මටවත් තේරෙන්නේ නැති විදියට. එ නිසා මේ දෙන දීමනාව මට පාඩුනය කල විශ්වාසතියල දෙන්න කෙර කියනවා එ එත්ත තේති පුබ්බේ අනියමේත්වා උද්ධිප්ඨානං නියමේත්වා නිද්දේසූ. කලින් අනියමාර්තයෙන් දක්වපු අය දැං ආර්යන් වහන්සේල කියලා නියමාර්තයෙන් දක්වලා මෙතන සඳහන් කරනවා ඒ පුග්ගලා විත්තාර වසේන අට්ටවා අට්ට සතන්වා සංකේප වසේන උත්තා පුද්ගලානී හොන්තීති උත්තා. චත්තාරි පුදග්ගලානි හොන්තීති උුත්තා. කදම කියන්නේ. යම් මේ පුද්ගලයෝ විස්තර වශයෙන් අටක් හෝ එකසිය අටක් ඉන්නවන්නම්. සබ්බේ පිතේ දක්කින අරහ තීති දක්කිනීය ඒ සියල්ලෝම දක්ෂිනාවට සුදුසුයි කියල තමයි මේ දක්කිනං අරහන් තීති කියල සඳහන් කරන්නේ කිය සඳහන් කරනවා. මේ පුද්ගොලයෝ වසෙන් අට දෙනෙක් හෝ. එකසිී අට දෙනෙක් වෙන මේ ආයන් වහන්සේ සියලු දෙනාම දක්ෂිනාවට ඒ කාන්තීන් සුදුසුයි. සඳහන් කරනවා අරහන් කියන වචනය තේරුම සුදුසුයි. සුදුසුයි කියන්නත් අරහං කියල කියනවා. අපේ බුදුරජාණන් වහන්සේටත් අපි අරහං කියල කාරණාවක් සඳහ කරනව භාගිත වහසගේ ගුණයක් ගැන කතා කරනකොට. ඒ කියන්නේ මේ ලෝකේ ඕනෑම පුද්ගලෙක් විසින්. පිරිිනමන දානේ පිළිගණ්ඩ භාගිතන් වහන්සේ සුදුසුයි ඕනෑම කෙනෙකුට ඕනෑම වස්තුවක් පිළිගන්වන්ඩ භාගිතන් වහන්ස සුදුසුයි. එ නිසත් අපි භාගිතන් වහන්සේට අරහං කියල කියනවා ඒ වචනීම මෙතන පැහැදිලි කරනවා අරහං කියන වචනේ තේරුම සුදුසුයි කියන එක මයි කියලා. ඊළන්ට සඳහන් කරනවා. මේ ලෝකයේ ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් යම් කෙනෙක් දන් දෙන්නේ නැත්තම්. එකන ප්‍රතිඵලයක් බලාපොරොත්වවෙන්නේ නැතුව. ඊළඟ ලෝකෙ ප්‍රතිඵලයක් බලාපොරොත්වයෙන් දන්දෙන්ඩ පුළහන් කියන එක තමයි විශේෂයෙන් සඳහන් කරන්න. දන් දෙන්නකොට මේ ලෝක වශයෙන් ඒක ප්‍රතිඵල බලාපරොත්වයෙන්න්ට දෙපා කියනවා. හැබැයි අනිවාරයෙන් පරලෝක වශයෙන් ප්‍රතිඵයක් බලාපොරොත්තුවයෙන් දන්දෙන්ඩ කියනවා. පිනත නතින් මේ මේ කාරණාවක් විස්තර කරනකොට මේක තවත් හුගාක් පැහැදිි කරණඩම් දක්කිනාව භංගයත් මෙතැන කතා කරන්න ුවනේ. එතකොට විශේෂයෙන් තවසාකච්ඡා කරනකොට දසවස්තුක සම්මාධී්‍යයත් කතා කරන්නලුවනෑ. ඇයි අත්ති දින්නං අත්ති ඊට්ටං අත්ති හුතං මේ කාරණත් තුනමතිය නිධානය ගැනෙන අත්ති දින්නං දුන්දේහි විපාක ඇත නිවාරයෙන් දෙන දේ විපාක තියනොමයි කියන කාරණාව. මේ බුද්ධාගමට එන්ඩ කලින් පිළිගත යුතු කරුණු මේවා. එකන බෞද්ධයෙක් බවට පත්තෙන්ට සුදුසුකම ලබන්්ඩනම් අනිවාරයෙන් දසවස්තුක සම්මාධිත්්‍යී තියෙන්ෝනෑ. එම නත්න් බෞද්ධයෙක් වෙන්ඩ සදුසුකමක් වත් නෑ. ගැන බුදු දහමට එන්ඩ කලින් පිළිගන්න තිබිය යුතු කාරණ දසවස්තුක සම්මාධිත්්‍යය කියලා කියන්නේ. දුන්දෙහි විපාකඇතය කැෙ දානය විපාකතියනව කියෙන නිවාරයෙන් පිළිගන්ඩුවන. අත්ති ඉට්ටන් මහා පූජාවය විපාක තියෙනවා. මහාපූජා කල විශේෂ පූජා තියෙනවා අපිගමු මල් ලක්ෂයක් පූජ කරනවා. පහන් අසූ හාරදාහක් පූජ කරනවා. දාහකට දන් දෙෙනවා මහාජ මහාපූජාවකින් පාරමිතා වැඩිනවා. සහරකෙනෙ කියනනි මේ. ක් ගම්මල් පූජා කරන්නමොකරද මල් දෙදක් පූජ කලත් එක පින ලක්ෂයක් පූජය කළත් එක පින කියලා. පහන් දාහක් ඕන් නෑන එක පහනක් පත්තු කළත් එක පින පහන් දාහක් පත්තු කළත් එක පින කිය මේ පූජාව හැල්ලු කරන පිරිසක් ඉන්න අනනි වර්තමාන අතිතේ හිටිය ඇහෙමයි. දෙක එහෙම පා මහා පූජාවේ විශේෂ විපාගතීනවා කියලා භාගිතුන් අහස දේශන කරන්න. ොද මහා පූජාවකද අත්හැරීම වැඩී. මහා පූජාවකදි පාරමිතා වැඩෙන හරියට. ල් දෙකක් පූජා කරඩ අත්හරන්න දෙයක් නෑනේ. වැඩට යනගවා මල් දෙක් අඩගෙන වාහිීතියගෙන ගගේ පාරහි තිය බුදුකුටියයක්ක් ලඟ පූජා පවත්ව හැගේ අතරපයක් නෑන. එහෙම නිමේන මල් ලක්ෂයක් පූජා කරන්න ග හම දවස් කීයක් නිමාඩු ගණ්ඩවෙනවාද. අනි මට මල් ලක්ෂයක් තනියම් පූජ කරන්න බෑනි. මල් නෙලන්ඩ පිරිසක් ඕන? මල් දෝනය කරලා පිරිසිදු කරන්න පිරිසක් ඕන සුදුසු මල් තෝරන්ඩ පිරිසක් ඕන ඒ මල් සකසන්ඩ පිරිසක් ඕනෑ? ඒ පරිසවෙෙනෙන් මංකොච්චර කැප කිරම් කරන්න නැද. එතකොට මෛත්‍රී වැඩෙනවා මෙත්තාව වැඩෙනවා. වීර්ය වැඩෙනවා ම දේගුල් හැමෝම මං කියන විදිහට නෙමේණ වැඩ කරන්නේ ඉදොර මට තරහ යනවන්නේ. එතකට ඒ තරහා පාලනය කරගෙන නැවත නැවත අනුකම්පාවෙන් ඔවුන්ට කියලා දෙනකොට නිකම්ම මෛත්‍රී වැඩෙනවා. ඒ ග හිතිිය නික න් බෑන මට ගොලන්ට කෑමදෙන්ඩ න ගොලට නවාතැදෙෙන්ඩුවන ගොලන් අවශ්‍යවා සම්පූර්ණ කළ දෙෙන්ඩෝන. ඒකයි කවේ මහා පූජාවකති පාරමිතා වැඩෙනවා කියලා. අත්ති හුතන් කියල කීවේ ආහුත සංඛ්‍යතදානය ැතියෙනවා. ඒ මෙලවින් දුන්න හම අනිවාරයෙන් පරලවින් ලැබෙනව කියර පිගණඩෝන ඒ කාරණාව තමයි මේ කියන්න. මේ ලෝකයේ බලාපොරොත්තුවක් නැතුව අනිවාරයෙන් ඊළඟාත්මී දලා ලැබෙනව කියල විශ්වාස කරලා දෙඩ කියලා. තැම අත්තිි හුතන් කියන කාරණාව පිගන්න නැත්තම් මේ පිළි හැඩ බෑ. දෙහිද අනිවාරෙන්ම ලැබෙනවා. එක දේශනා කරනන්නේ සරෝගිනතා ඥානයෙන් බලල. ඒවුනාට මේක පිළිගණ්ඩ තහවුරුවෙන්ට පේන්්ඩ ක්‍රමයක් නෑනේ. මේ ලෝකෙන් මංගාව තියන සියල් අත්හරලා දුන්නහම. ඊළඟ ජීවිතෙන් ලැබෙනවා කියලා මොකද දන ශාක්ෂීය ශක්ෂි නෑ. ඒහින්ද සහර කෙනෙකුට පිළිගැඩබය. හැබැයි ඇමරිකාවිෙන් දාන සල්ලි ලංකාවේ බැංකුවෙන් ගණ්ඩ පුළුවන් කියලා අපට බොහම පැහැදිලියෝ විශ්වාසයි. බැංකු ක්‍රමය ගැන මුකුත් දන්න වාහද මොකෝත්ම දන්නේ ඇමරිකාවින් දල මෙ හට සල්ලි එන්නන්නේෙ කොහොමද කියලා දන්නෙත් නෑ. ො ආසියානාවෙන් ගෙනවිත් නෑන? හි සල්ලිදාල ම සල්ලි දැමක් නකුම හැඟි හිල්ලර කන්නනවා. ඒ බැංකු ක්‍රමයේ විශ්වාසයි සරෝගඥයන් වහන්සේගේ වචනය සැකයි. පිනතුන බැංකුව හදිසයේ බංකොලොත්තුනු අපිටඒ මුදල් ලැබෙන්නේ නමුත් එහෙම නමයි මේ ලෝකෙන් අත්තැහියාම මේ ලෝකෙන ලෝකෙන් ලැපෙනවා කියන එක සීයට කෝටි ගානක් විශ්වාස කරන්නරුනෑ. ඒකයි මේ දානය ගැන කියන්න. එනිසා මේ ආර්යන් වහන්සේලා එහෙම අත්හැරල දන් දෙෙන්ට සුදුසුයි බලාපොරොත්තුවෙනදේ අනිවාර්යෙන් ලැබෙනවා. උන්වහන්සේලට දන්දීල කළොත් යම් ප්‍රාර්ථනාවගේ ප්‍රාර්ථනවනි වාරීින් විපාක දෙනවා. එක සම්මා ධිට්ිකද මිත්‍ය දුෘෂ්ටිකද බේදයක් නෑ ප්‍රාර්ථනාව විපාක දෙනවා. ඒකනි සමහරය පින්කං කරලා වැරදි ප්‍රාර්ථනා කරලතින්. අනිතර සඳහන් කළ අනාත පෙන්ටික සිටතුමාගේ බෑන කේීම. ශිප භාගිතුන් හසගේ චයිත්‍යය ලඟ රන්නූුලෙන් ගෙත්තම් කරපු කොඩි දෙකක් පූජා කරල පාර්ථනා කළා මේ පිනෙන් මගේ සහලේ ඥාති කාන්තාවූ හැර අන්සිියලු කාන්තාවට මන් දැක්ක හම මාත් සමඟ කාමරතියයේ යදෙන්න්න කැමැත්තක් ඇතිවවැෙන්ඩුනු කියලා. පන්ඩයාගේ ප්‍රාර්ථනාව කොච්චර පවකාරද කියලා. නමුත් එහෙම ප්‍රාර්ථනා කරපු කෙන තමයි අනාත පෙන්ඩිකි සිටතුමාගේ බෑන පස්සේතිින් සිටතුමා. ගිතුන් වහසගවට එක්ක ගේ හිල්ලා අන්තිමට සෝවාන්තත්වයට පත් කළ ස්වර්ණතිලකකරපු ප්‍රාර්ථනාව. මම දැක්හම පිරිමියයට ඇත් සමග කාමරති දෙන් හැඟීමක් ඇතිවේෙන්ඕන. පිරිමියයට පිස්සු හැදෙන්ඩඕන කියල ඉතර ලස්සන රූපයක් ඕන. ඉපාක දෙන්නා. චද්දන්ත හස්ති රජ්ජිරුවන්ගේ බිරිඳ චූලසු බදරා බදුවරුන් පලතුර ටි පජය කරල පාර්ථනා කළි මේ ජීවිතෙන් මැරිලා බලවත් රජෙකුගේ දුවක් වෙලා ඉපදිලා තවත් බලවත් රජක්කක විවාහ වෙලා මේ අතරජුරු මරණ්ඩලැබෙන්ඩුවලමට කියලා. එහෙමන ඇයන ච හස්ති රාජය මරන්නේ වැද් දෙෙක්ලවුව දක රජකු ෙවදවූ හිද රජකු දුවක් වෙලා රජක විවාහ ෙන්ඩුව. මි්‍ය දෘෂ්ටික පාර්ථනාවක් වනත් සම්මාධිට්ටික පාර්ථනාවක් වනත් පින් කරල කරන ප්‍රාර්ථනාව පලදිනවා. හද පින කරලා ඉවරන්නේ. සල්ලි අත ගත්තට පස්ස හොඳ වැඩ කරන්න ොළුවන්නරක වැඩරන්න තුළු. තන්ගේ නිසා මේ ආරයන් වහන්සලවද සදන්දීල කරන ප්‍රාර්ථනාව නිවාර්යෙන් විපාක දෙනවා කියලා දේශනාව සඳහන් කරනවා. දේශනාවට තියෙන කාලයේ නිවාවෙලාන් නිසා රතන සූත්‍ර දේශනාවේ හයවෙනි ගාතා රථනය ඇසුර කරගෙන. මුල දශනාව පුරාවට අපි සිද්ධ කරන තිස් හයවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු තිස් හත්තනි ධර්ම දේශනාවෙන් මේ ගාත අරථනය දක්කිනේ ය භාවය පිළිබඳව සඳහන් කරන කරුණු තවටිකක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වය දරමු ලබන්නේ කොළඹ පහ පදිංකි මවින් මහත්මා සහ මංගලා සමර්කෝන් මහත්මිය විසින්. උතුම් අරමුණ ගනේගම දේවමිත්ත ස්වාමින්න් වහන්සේ ගිහි කල ඇල්ෆ්‍රෙඩ් එදිරිසිංහ සදාදරණීය පියාන්නන්. යසවති ඉදිරි සිංහ මෑනියන්, ෂ්ටීවනි මුනසිංහ සමරකෝන් පියාණන්, අනුලා ජයලත් සමරකෝන් මෑනියන් මෙ සියරු දෙනාටම ස්වාමීන් වහන්ේ ඇතුළු සියරු දෙනාටම පුුණ්්‍යානුමෝදනා කිරීමත්. මංගලා සමරකෝන් මෑණියන්ට නිරෝගී සුව පාර්ථනා කිරීමත්, මවින් සමරකෝන් පියාණන්ට නිරෝගී සුවයේ පාර්ථනා කිරීමත්. එවගේම කල්්‍යයානමිත්‍ර දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගිභාවේ චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත්. සියලු දෙනාට ප්‍රාර්ථනා කරන බෝධීන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේකු සල්ලනු මෝදන් කිරීමත්, මේ උතුම් පිංක මේ ප්‍රධාන පරමාර්තයන් හෙටිඩස් හිපත් කරනවා. මවින් මහත් මා සහ මංගලා සමරකෝන් මහත්මිය විසින්. පුුණ්්‍යානමෝදනා කරන්ට යෙදුන ගනේගම දේවමිත්ත ස්වාමීින් වහන්සේ ඇතුළු නිදන ප්‍රාප්තියට පත්ච්ච මෞපියන් ඥාතීන් සියලු දෙනාටම මේපින් අනුමෝදන් වේවා. ආශිර්වාදරන්ට යෙදුන මංගලා සමරකෝන් මෑණියන්ටත් මවින් සමරකෝන් පාණන්ටත් නිදුක් නිරෝගිභාවේ චිරජීවනය උදාවේවා. මේ අවස්ථාවට සහභාගියුණ සිලු දෙනාටමත් ධර්මශ්‍රවනය කන ලක්වැසි ලෝවැසි සිලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමින් අපි සිරු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනිින් සැනසෙන්ඩ මේ කුසල් හේතුවා සනාවීවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්hාච බුම්මට්හාදේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චරංරක්කං තුළො කසාසනං දේවෝ වස්සතුකාලේනය සස්්‍යිය සම්පත්ති හේතුච පිතෝ බවතුළොකෝ චරාජා භවතුදම්මිකු.